මේ අතර කරුණාක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේහුල්ල සංජීව මෙරට සිදු වූ ඝාතන 30කට අධික සංඛ්‍යාවක් සැලසුම් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. ඉන් බහුතරයක් ඔහු මෙහෙවා ඇත්තේ විදේශයන් හි සිට බවටද කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවා. නමගිය මනුෂ්‍ය ඝාතන වලට අමතරව මා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙන්ම කප්පම් ගැනීම් මංකොල්ල කැම් වැනි අපරාධ රැසක්ද ඔහු විසින් සිදු කර තිබෙනවා. මේ අතර පසුගිය 10 වෙනිදා රත්මලාන දුම්රිය පුල මාර්ගයේ සිදු වූ වෙඩිතැබීමේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ තොගයක්ද පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් බහරයටගෙන තිබෙනවා. අත්අඩංගුවටපත් සැකකරුවන් මීගොඩ සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ දැනට ඩුබායි හි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ප්‍රියන්ත නැමැත්තෙකුගේ උපදෙස් පරිදි මෙම වෙඩිතැබීම සැලසුම් කළ බවයි. අත්අඩංගුවටපත් සැකකරුවෙක් මෙරට මානව හිමිකම් සංවිධානයක කොළඹ දිස්ත්‍රික් විමර්ශන නිලධාරියෙකු ලෙස සේවය කරන බවත් අනෙක් සැකකරු යුද හමුදාවට අනුයුක්තව සේවය කළ අයෙක් බවටත් හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. පොලිසිය පැවසුවේ වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනි අවිය තුර්කියේ නිෂ්පාදිත ගිනි අවියක් බවයි. මෙම වෙඩිතැබීමෙන් අමල් නැමැත්තෙකු තුවාල ලබා රෝහල්ගත කළ අතර මද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් වෙඩිතැබීමට හේතු වී ඇති බව පොලිසිය සඳහන් කළා.